කාලකන්නි ඉත හෙන ගහන්න ඕනේ මේ කරන වැඩ වලට බලන්න දවස ගානේ මිනිස්සු නැති වෙනවා තෙල් පෝලිං වල අබ්දුල් හසීස් බම්බලපිටිය පෙරෝමහලේ පෝලිමට පැමිණ තිබුණේ රෝගී මිනිපිරියන් දෙදෙනා ප්‍රතිකාර කරන්න රැගෙන යන්න ත්‍රිරෝද රථයට වුමනා තෙල් ලබා ගන්න පුත්තලම මදුරංකුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වුණු 62 වෘති අබ්දුල් රාජගිරිය ප්‍රදේශයේ කුලිනිවසක පදිංචිව සිටියේත් ඔහුගේ මිනිපිරියන් දෙදෙනාට ප්‍රතිකාර කිරීමේ පහසුව සඳහා ඊරාත්‍රී අටට පමණ අසල්වැසි දියණියකද සමග අබ්දුල් ඉන්දන පොලිමට පැමිණ තිබුණු අතර අදාළියම ඔහු මියගොස් තිබුණා. මම තේකකුත් අරගෙන එනවා අංකල් නැහැ. ඊට පස්සේ කෝල් කරලා බලනකොට මේ තව එක්කෙනෙක් ආන්සර් කරේ එයාගේ ෆෝන් එක. ක්ලිනික් යන්න ඕන නිසා තමයි අර තෙල් ගන්න මාත් එක්ක ආවේ රෑ 8ට. ඇවිල්ලා එයාට 12ට අමාරු නාර. දැන් එයා මගෙන් අන්තිමට ඇහුවෙත් මගේ දරුවෝ දෙන්නගේ ලෙඩේ ගැන කියලාවත් මට පෙට්‍රල් ගාගන්න බැරිද කියලා. ඒ ලීටර් 3ක් වෙනුවෙන් ජීවිතයක් ගියාද? මේ වගේ ජීවිත කීයක්ද තව යයිද? දැන් එයාලට ඇත්තටම කිසිම එකක් නැහැ. මේ අංකල් තමයි බලාගත්තේ. ඒ බබාලගේ තාත්තා නැති වෙලා පයගල තෙල් පොලිමේ සිටි හිලරි ප්‍රනාන්දුත් අද අලුයම ජීවිතක්ෂයට පත් වුණා. අයිස්ක්‍රීම් වෙළෙන්දෙක වූ ඔහු මිය යන විට ඉන්දන පොලිමේ ගත කර තිබූ දින ගණන 3ක්. අද අලුයම දෙකට පමණ ඔහු හදිස්සියේ අසනීප වුණු අතර නාගොඩ ශික්ෂණ රෝහලට රැගෙන ගියත් ජීවිතේ බේරා ගැනීමට හැකි වුණේ නැහැ. දෙදරුප්පියෙකු වුණ හිලරි මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පපුවේ අමාරුවේ කිව්වම මෙයා ඉස්පිරිතල ටක් ගා අරන් ගියා. මොකද අනිත් ත්‍රිවිල තෙල් තිබුණේ නැහැ. කීප දෙනෙක් බැලුවා ගිනියන්නේ. මේ කාලකන්නි ඉත හෙන ගහන්න ඕනේ මේ කරන වැඩ වලට බලන්න දවස ගානේ මිනිස්සු වල නැති වෙනවා තෙල් පෝලිං වල.